පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි එවැගේම අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුවෙට්ටික මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා අද දින අලුයම 1:30ට පමණ මේ පිටත්වීම සිදු වී ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ දැන් විශේෂයෙන්ම මේ සම්බන්ධ වරෙන්තුව බද්දගම උසාවිය මගින් පසුගිය දිනක නිකුත් කරනු ලැබුවා එය පොලිස්පතිගේ නමින් නිකුත් කර තිබුණේ කෙසේ වෙතත් දැන් ඔහු මේ පිටවියාම පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වෙලා තියෙන්නේ ඔහු ප්‍රභූ පර්යන්තය හරහා පිටත්ව ගොස් ඇති බවට මේ සම්බන්ධයෙන් මා ආගමන විගමන පාලකවරයාගෙන්ද විමසීමක් කරා ඔහු සඳහන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉහළ තනතුරක් දරන ඕනෑම කෙනෙකුට නියෝජ්‍ය අමතිවරයෙකුට හෝ ඉහළ තැනැත්තෙකුට ප්‍රභූ පර්යන්තය හරහා පිටවියාමට හැකියාවක් ඇති බව. ඒ වගේම මේ සම්බන්ධයෙන් ට්‍රැවල් කන්ට්‍රෝල් එහෙම නැත්නම් රටින් බැහැරව යාමේ නියෝගයක් අපි ලබාගෙන තිබුණේ නැහැ ඔහුට විරුද්ධව වරෙන්තුවක් තිබුණේ එම නියෝගයක් ලබාගෙන තිබුණා නම් ඒක ආගමන විගමන පාලකයා වෙත යොමු කිරි පාලකවරයා වෙත අපි යොමු කරනවා එසේනම් ඔවුන් එම අවස්ථාවේදී ඒ සම්බන්ධව පොලිසියට දැනුම් දීමක් කරනවා නමුත් එවැනි ට්‍රැවල් කන්ට්‍රෝල් එකක් එහෙම නැත්නම් රටින් පිට වී යාමේ නියෝගයක් නොතිබුණ නිසා තමයි ඒ හරහා ගොස් තිබෙන්නේ කෙසේ වෙතත් මේ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් හිටියනම් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබුණා ඒකට හේතුව වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරියෙකුට ලංකාවේ ඕනෑම ප්‍රදේශයක බලය පැවරීමක් කරලා තියෙනවා නම් ඒ ක්‍රියාත්මක කිරීමට හැකි කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ඔහු නැවත මේ රටට පැමිණීමේදී අනිවාර්යෙන්ම ඔහුව ගුවන්තොට පොලේදී අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂයෙන්ම ඒ සම්බන්ධ සියලු උපදෙස් අදාළ අංශ වෙත මේ වන විටත් පොලිස්පති විසින් ලබා දී තිබෙනවා මේ සම්බන්ධව අද දින උදෑසන සිටම සොයා බැලීමේදී අනාවරණය වෙච්ච ප්‍රධාන කාරණේ ඔහු එම ගුවන් යානය පිටත් වීමට සුළු මොහොතකට පෙරයි පැමිණ තිබෙන්නේ ඒ වගේම ප්‍රභූ පර්යන්තය හරහායි පිටව ගොස් තිබෙන්නේ ඒ නිසා එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් නෙමෙයි රාජකාරී කරන්නේ එයාපෝර්ට් සෙකියුරිටි එහෙම නැත්නම් ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඉතින් ඔවුන්ට යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් නැහැ මට වාර්තා වෙච්ච ආකාරයට ප්‍රභූ පර්යන්තේ බුද්ධ්‍යාස නිලධාරීන් රාජකාරී කරලා නැහැ ඒ අවස්ථාවේදී ඔවුන් රාජකාරී කරලා තියෙන්නේ සාමාන්‍ය පර්යන්තේ විශේෂයෙන්ම මේකෙදි මේ ට්‍රැවල් කන්ට්‍රෝල් එකක් ලබා ගත්තේ නැති එක නැත්තම් රටින් පිටව යාමට එරෙහිව නියෝගයක් ලබා නොගැනීම ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. පරෙන්තුව පොලිස්පති වෙත ලැබුණු පසු තමයි ඒ දැනුම් දීම කරන්න හැකියාවක් ලැබෙන්නේ. නමුත් ඔහු කරලා තිබෙන වරද සැකකරුවන් පැහැරගෙන යාමක් ගැන. ඉතින් ඒ වරද සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දන්නවා ඔහුගේ පිටවී යාම ගැන හැකියාවක් තිබුණා අත්අඩංගුවට ගන්න පුළුවන්කම තිබුණා. නමුත් වරෙන්තුව තැපැල් කරලා තිනවා අද දින කරන ලද විමසීමකදී අනාවරණය වුණේ ඒ වරෙන්තුව පොලිස්පති වෙත ලැබිලා තිබුණේ නැහැ. මේ වෙනකොටත් ලැබිලා නැහැ. කෙසේ වෙතත් අපිට අධිකරණයේදී නියෝගයක් නිකුත් වෙච්ච බව වාර්තා වෙලා තිබුණා. ඉතින් ඒ අනුව ක්‍රියා කිරීමේ යම් හැකියාවක් තියෙනවා. දැන් ඔහු ලංකාවට නාවොත් අනිවාර්යයෙන්ම ඒ ගැන ක්‍රියා කරන්න වෙනවා. ලංකාවට නාවොත් අපිට ජාත්‍යන්තර පොලිසිය සහාය ගන්න වෙනවා.